ගන්න ඕගලන්ට අද ලස්සන කතාවක් ඕගලන්ට කියන්න තියෙනවා ඒ තමයි ලංකාවේ දේශපාලන පක්ෂවල නම් පිළිබඳව මේක මට කියන්න හිතුනේ අද දැකපු සිද්ධියක් නිසා ඒ තමයි මහර තිබුණු සමගි ජන බලවේගයේ රැස්වීමකට ආපු සජිත් සහ ෆොන්සේකා යන මහත්වරු දෙන්නාගේ හැසිරීම දැක්කාම මට මේ කතාව කියන්න හිතුණා ඔයගොල්ලන්ට ඒක හරිම පුදුම වැඩක් හුඟක්ම ලංකාවේ දේශපාලන පක්ෂවල නමට ගැලපෙන විදිහේ වැඩ නැහැ නිකමට හිතන්න එක්සත් ජාතික පක්ෂය එක්සත් කමක් තියනවද ඒකේ නැහැ එක්සත් කමක් තියනවා නම් 1952 දී බණ්ඩාරනායක මහත්තයා කැඩිලා වෙන පක්ෂයක් පිටවන්න ඕනේ නැහැ නේද එක්සත් කමක් ඒ කියන්නේ දේශපාලන පක්ෂයක් විදිහට නම එක්සත් ජාතික පක්ෂය වුණාට එක්සත් ජාතිකයක් ඒකේ ඇත්තේ නැහැ හරිද එතකොට ඒක හොඳම උදාහරණේ අනිත් එක සජිත් ප්‍රේමදාසලා පක්ෂෙන් කැරෙන එක ඒතරත් එක්සත් බවක් නැහැ එතකොට ඊළඟට බණ්ඩාරනායක මහත්තයා පටන් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වොත් එහෙම ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන්න එපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස ලබා දෙන්න අපිට තාම නිදහසක් නැහැ නේද තාමත් ලංකාවට නිදහස ලැබිලා නැහැ සුද්ද අපිව දාලා ගියා ඊට හපන් මුන් යටතේ අපි කඩ කට්ට එතකොට අපි හිතමු ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට විමුක්තිය ලබා දෙන්න ඕන ජනතාවට විමුක්ති ලබා දෙන්න එයාට තාම අවස්ථාවක් ලැබුණ නැහැ කියලා කියන්න පුළුවන් අවස්ථාව ලැබුණොත් අපිට බලන්න පුළුවන් ඒගොල්ලෝ ජනතාවට විමුක්තිය ඇත්තටම ලබා දෙනවද කියලා නේද එතකොට ඊළඟට එනවා දැන් මේ තියෙන සමගි ජන බලවේගය බැලුවාම ඒකේ තියෙන ප්‍රධානම දේ වෙන්නේ පැයි සමගිය කෝ සමගි ජන බලවේගයේ කෝ සමගිය සජිත් වේදිකාවට එනකොට පොන්සේකාහක බලා ගන්න පොන්සේක පැත්තකට වෙලා ඉන්න පොන්සේක වේදිකාවට එනකොට සජිත් පැහක බලා ගන්න දෙන්නට දෙන ණය මුකිටි දෙන්නා වගේ ස්ටේජ් එකේ දෙකොණක වාඩි වෙලා එක්කෙනෙක්ට එක්කෙනෙක්ගේ මූණ නොබල එතනම කණ්ඩායම් දෙකක් එතනම වෙන් වෙලා තියෙනවා අපිට පේනවා සජිත්ගේ කණ්ඩායම වෙනම ඉන්නවා පොන්සේකට සහයෝගය දක්වන කණ්ඩායමක් වෙනම ඉන්නවා ජනතාව ඉස්සරහින් ඉන්නවා දැන් මට අහන්න තියෙන්නේ ඕගොල්ලන්ගෙන් සමගියක් නැති පක්ෂයක පක්ෂයේ වේදිකාව තුලවත් ඒ සමගිය නැත්තම් ජනතාවට කොහොමද මේගොල්ලෝ සමගියෙන් එකතු වෙලා රට ගොඩනගන්නේ සරලව නිකන් හිතන්න පක්ෂයේ නම පැත්තක දාලා නිකන් වේදිකාව දිහා බැලුවාම පේනවද ඒගොල්ලන්ගේ අතරේ මේ මොහොතේවත් සමගියක් නැහැ ඉතින් හිතාගන්න යම්තරමකින් බලයක් ලැබිලා ඡන්ද ලැබිලා මොන ආකාරයකට හෝපක් අඬු පක්ෂයට හෝ විපක්ෂයට හෝ ආපු වෙලාවක මේ අය මොනතරම් මරා ගනීවිද ඇමති තනතුරු වලට බලයට වෙන වෙන දේවල් වලට නේද පෞද්ගලික කෝන්තර වලට ඕනෑ තරම් මරා ගනි. ඉතින් මෙහෙම මරා ගන්නකොට ඡන්දේ දීලා ඔයාලා බලයටපත් කරන කණ්ඩායමක් ඔයාලගේ අරමුණු කොහොමද ඉටු කරන්නේ? වලගේ අරමුණු ඉටු කරන්නේ මේගොල්ල බලයටපත් කරන්න කෙනෙක්ව නේද? හොඳට පැහැදිලිම දේ තමයි හරි හැටියට නම් ඡන්දයක් දෙද්දී ඔයාලා මතක තියාගන්න ඕන ඡන්දේ දෙන කෙනාගේ අරමුණ සහ ඡන්දේ ගන්න කෙනාගේ ඡන්දේ අරගෙන පාර්ලිමේන්තුවට යන කෙනාගේ අරමුණ දෙකම එකක් වෙන්න ඕන දෙකක් නෙවෙයි. ඒ දෙක එකක් වුණොත් විතරයි රටට යහපතක් අපත් වෙන්නේ. ඒ වගේම ඡන්දදායකයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. නමුත් දැන් සජිත් ප්‍රේමදාසලාට ඡන්ද දීලා ඒගොල්ලොන්ට කවුරු හරි පාර්ලිමේන්තුවට යවනවා නම් ඒ යවන අයගේ බලාපොරොත්තු මොකද්ද? මේ රට දියුණු කරાય මේ තියෙන අගාධයෙන් එළියට ගනීවි නේද? මොනවා හරි මිනිසුන්ට යහපතක් කරાય මේ චෙක් කල් කරපු වැරදි නොකරා ඉඳී. නමුත් සජිත් ප්‍රේමදාසලාගේ අරමුණ ඒකමයි කියලා ඔයාලට යන්තරකට හරි කියන්න පුළුවන්ද? පොඩ්ඩක්වත් නැහැ. එහෙම කරන්න නම් ඒක අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනව කියලා වගේ අපිට දැන් හරි පේන්න ඕන මේගොල්ලෝ මෙච්චර මේ තව බලවේගයක් තියෙනවා රන්දු කුමාරලාට ලොකු සෙනගක් යනවා ලොකු අර්බුදයක් තියෙනවා දැන් පක්ෂ වල මෙතෙක් කල් පාලනේ බලපු බලයේ දරපු සියලු දෙනා එකතු වෙන උත්සාහ කරනවා රනින් දෙහෙන් කඹා දිනවා නේ පොන්සේකා එහෙන් කඹා දිනවා චන්තිකාද මෛත්‍රීපාලද අනිත් අයද කික්කේනා කඹාදද මේක මහා බරපතල ගාල කොටියක් බඩපත් වෙලා තියෙනවා ඡන්දය තියෙනවද නැද්ද කියලා එහෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ සියලු ඒව මැද්ද මිච්චර බරපතල අර්බුදයක තියෙන මොහොතේවත් ඒ පක්ෂයේ ඇතුලේ සභාපතිටයි මේ සජිත් ප්‍රේමදාසටයි දෙන්නටවත් සමගියෙන් ඉන්න බැරි නම් ඒ දෙන්න අතරේවත් අඩුගානේ මුණිච්චාවට සමගියක් නැත්තම් එතකොට කියන්න පුළුවන් නෑ නේ හරි අවංක මිනිස්සු එහෙම මේ බොරු අපි කරන්නේ නෑ හරි අවංකයි ඉතින් හත්තිලා ඔය අවංක හරි නැතුව හරි ඒගොල්ලෝ අතරේ සමගියක් මේ සන්ධානයක් නැත්තම්
ඒගොල්ලෝ නයිවරක්කාරයෝ නම් ඈ ඒක මිනිස්සුන්ට පේන්නම ඒ වෛරේ වෛරේ පේන තරමටම යන්න තරම් මේගොල්ලන්ගේ අර්බුදයේ ප්‍රබලන රටට මේගොල්ලෝ මොනවා හරි කරාවිද මොනවා හරි කරාවිද රටට හොඳ දෙයක් නිකමටිත්තන් දැන් සාමාන්‍යයෙන් අපි දේශපාලනය කියන්නේ දේශපාලනයේ හතුරෝ මිතුරෝ නෑ මේගොල්ලෝ ඕනම වෙලාවක එකතු වෙන්න පුළුවන් නේද දැන් අපි මුළු ඉතිහාසය පුරාම එහෙමනේ දැන් සජිත් ගාව ඉන්න අයගේ ලිස්ට් එක බලුවහමත් ඒ වේදිකාවේ ඉන්න මිනිස්සු බලවමත් තැන් තැන් වලින් ගෙම්බෝ වගේ පැන පැන ගියපු අය නේද හිරුනිකා බැලුවත් එහෙමයි ඊට පස්සේ රාජිතලා ඒ සියලු දෙනා බැලුවත් එහෙමයි ඒ වගේම තමයි පොහොට්ටු ඉන්න අය පැන රේට මෙහෙට පැනපු අය නේද දැන් ඔය හිරේ ඉන්න කෙහෙලිය රමු කැල්ල බැලුවත් එහෙමයි ඊට පස්සේ රනිල් ගාව ඉන්න අයත් හිතන්න දැන් අද මේ තැනක ඉන්න තව තැනක තව දවසක තව තැනක එතකොට මේ අය පක්ෂ නම් හදාගෙන ඒවායේ නායකයෝ බවට පත් වෙලා ඒ නායකත්වයේ වැජඹෙන්න කැමති මිනිස්සු. එයාලගේ අරමුණ නායකත්වයේ වැජඹීම. එයාලගේ අරමුණ බලයේ වැජඹීම. බලයෙන් මත් වෙලා බලෙන් තියෙන මේ සැප සම්පත් විඳීම. ඒක ප්‍රයෝජනට ගැනීම. ඒව තමයි ඒගොල්ලන්ගේ අරමුණ. නමුත් ඡන්දෙ දෙන ඔයාලගේ අරමුණ කොයි වෙලාවෙවත් ඒගොල්ලෝ බලයට ගිහින් ඒගොල්ලෝ සැප විඳින දකින් එකද? නෑ. ඡන්දෙ දෙන්නේ ඕගොල්ලෝ කතරයක් ගහන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ගේ මෙතෙක්කල් විඳපු දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරගන්න. ඒ දුක නැති කරගෙන තමන්ගේ උපදින අයට මතු පරම්පරාවට ලංකාවේ සැපවත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව හදලා දෙන්න තමයි ඕගොල්ලෝ කතිරියක් ගහන්න කෙනෙකුට. එතකොට සමගි ජන බලවේගයේ වගේ එකකට කතිරිය ගහන අයගෙන් මං අහනවා ගහන්න හිතන් ඉන්න අයගෙන් ඔයාලට නිකමට හරි විශ්වාස කරන්න පුළුවන්ද දැන් මේ මොහොතේ වේදිකාවේවත් සමගියක් නැති බලවේගිකින් වැජමෙන් හදන බලවේගිකින් ඔයාලට මොනවාම හරි කරලා දෙයි කියලා මොනවත් කරන්න එකම දේ ඕගොල්ලන්ට අර අපි කැපුවත් අර පාට කැපුවත් මේ මේ පාට කියන විදිහට එකම වහල් බවෙන් දෙන ඡන්දයක් මිසක් බලාපොරොත්තුකින් නම් ඒ ඡන්ද දෙන්න එපා ඊළඟ එක තමයි මම මේ කතාවේ වැදගත්ම දෙයක් තව හයිලයිට් කරන්න ඕගොල්ලන්ට මේ පවුල් කණ්ඩායම් විසින් බලය ලබා ගැනීම පවුල් කණ්ඩායම් ලංකාවේ ඒ බලය තියෙන පවුල් ඒගොල්ලෝ කවදාවත් ඒ පවුලෙන් පිට බලය දෙන්න කැමති නැහැ. දැන් සජිත් ප්‍රේමදාසට රනිල් එක තියෙන ලොකුම ගැටුම මොකද්ද? රනිල් ඉන්න තාක්කල් කවදාවත් එක්සත්දාසික පක්ෂයේ කොච්චර වැඩ කරත් කොච්චර මේ කොටන් ඇද්දත් සජිත්ට නායකත්වයක් නම් රනිල් දෙන්නේ නැහැ. මොකද රනිල් කැමති නැහැ රනිල්ගේ පවුලේ කෙනෙක්ගෙන් පිට ඒක දෙන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් රනිල් කැමති නැහැ තමන්ගේ තියෙන නායකත්වයේ ඒක තව කෙනෙකුට බාර දෙන්න. පොහොට්ටුවේ වැළුවත් එහෙමයි. පොහොට්ටුවෙත් ඒ පවුලෙන් පිට ඒගොල්ලෝ කාටවත්ම බලයක් දෙන්න කිසිම දවසක සූදානම් නැහැ. පොහොට්ටුවේ ඉන්න හැම කෙනෙක්ම ඒක දන්නවා. කවදාවත් Tamanට නම් මේ ඉන්න තැන් වලින් උඩට යෑමක් නැහැ. අමිත් අනතුරු මාරුවේ වි ආරැමති කවට මේක හම්බුවේ, අච්චර හොරකම් කරන්න හම්බුවේ, වංචා කරන්න හම්බුවේ, කිසි දෙයක් නඩු නැතුව තියේ, හිරේ නැතුව තියේ, ඔක්කොම හරි. නමුත් බලයක් නම් ඉන්නේ නැහැ. උයිට වඩා ඉහළට එන්නේ නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඒ පවුලේ. ඊළඟට අපි හිතමු බණ්ඩාරනායක පවුල. බණ්ඩාරනායක පවුල කොච්චර පවුල් බල ලෝභයෙන් හිටියද කියනවා නම් හොඳම උදාහරණය තමයි 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න පක්ෂෙන් කෙනෙක් හිටියේ නැහැ. හිටියේ එකම එක්කෙනා විජය කුමාරතුංග විතරයි. විජය කුමාරතුංග බණ්ඩාරනායක පවුලේ බවට පත් වෙනවා චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග චන්ද්‍රිකා බණ්ඩාරනායක කසාද බැඳීමේ. නමුත් සිරිමාවෝ පවුල් මාන්නේ නිසා එයා කුලය ගැන හිතලා විජය කුමාරට තුංගට බලය දෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද විජය කුමාරතුංග අර පවුල් මාන්නේ නැති ඒ පවුල් බලේ නැති වෙනත් කුලයක කෙනෙක්. ඒතකොට ඒ නිසා ඒ තමන්ගේම දුව කසාද බැඳපු මිනිහා වෙලත් කුලේ හරි මුල් කරගෙන ඒගොල්ලෝ ඒක දෙන්නේ නැහැ. ඒ නිසා අර කිසිම කෙනෙක් නොදන්න මෙලෝ හසරක් නැති කොහෙන් හරි ඥාති සම්බන්ධයක් තිබිච්ච කෙනෙක් හොයලා වෙච්ච හෙක්ටර් කොබ්බෑ කඩුවට දෙනවා ජනාධිපතිතුමනේ ජනාධිපති ෆේන් ඉල්ලන්න. කොබ්බෑ කඩුව කවුරුවත් දන්නෙත් නැහැ. මොකෙක්වත් වැඩ කරපු කෙහෙම්මලකුත් නැහැ. කතා කරන්න දන්නෙත් නැහැ. නිකන් වයසක මිනිස්සෙක්. එහෙට මහපන් ඡන්දේ දවසේදී කොබ්බෑ කඩුවගේ ඡන්දෙත් වෙන එකෙක් ගිහින් දාලා. කොබ්බෑ කඩුව ඡන්ද දානකොට ඒ මිනිස්සගේ ඡන්ද වෙන කවුද දාලා? ඒ කියන්නේ ඡන්ද මධ්‍යස්ථානයේ ඉන්න මිනිස්සුන් කොබ්බෑ කඩුව දුරන්නේ. නිකමට හිතන්නේ එහෙම මිනිහෙක්ව දැම්මා. ඒ මොකද අර විජය කුමාරතුංග දැම්මනම් සමහරවිට ඒ මොහොතේදී 1988 දී ඇත්තටම ප්‍රේමදාසත් එක්ක තරගයක් දෙන්න තිබ්බා. ප්‍රේමදාසත් එක්කලා තරගයක් පැහැදිලි විජය කුමාරතුංගට දෙන්න තිබුණා. ওই විජය කුමාරතුංග කියලා කියන්නේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ඒ ප්‍රයෝජනවත් ඉච්චර වාසියක් තියෙන මොහොතකවත් ඒගොල්ලෝ පවුලෙන් පිට බලය දෙන්න කැමති නැහැ. මේක මම හොඳ උදාහරණයක් ඔයාලට කිව්වේ මේගොල්ලන්ගේ මේ පවුල් වාදයයි ඒගොල්ලන්ගේ ඒ තියෙන කණ්ඩායමෙන් පිට ඒව නොදෙන එකයි. ඒ නිසා තමයි සමගි ජන බලවේගයේ මේ තරම් අසමගියක් පෙන්වන්නේ පොන්සේකා ඉහළට යයි කියලා සජිත් මෝඩ පුතා බයයි. ඒ ගොම් පුතා බයයි පොන්සේකාට ඊට වඩා ඉහළ තැනක් ලැබෙයි කියලා. ඉතින් පොන්සේකාත් දන්නවා ඒක නේද? ඒ හැම මහත්තුරුන්ටම කියන්න තියෙන්නේ ඔය පක්ෂවල ඉඳලා කවදාවත් ඔය පවුල් පක්ෂවල ඉඳලා කවදාවත් ගොඩේමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔය පවුල් පක්ෂවලින් කවදාවත් රටට නම් කිසිම සෙතක් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලන්නේ එයාලා වැජඹෙන්නේ. නිකමට බලන්න සජිත් වේදිකාවට එනකොට සජිත්ගේ වේදිකාවේ සින්දු දාලා ඔක්කොමත් කරලා සාමාන්‍ය දේශපාලන වේදිකාව එහෙම තමයි කියලා කියන්න පුළුවන්. නමුත් සජිත් බැබලෙන්න හදන බැබලිල්ල. අඩුගානේ තමන්ගේ පක්ෂයේ කෙනෙක් කතාවක් කරනකොට කතාවටත් ඇහුම්කන් දෙන්නේ නැහැ සජිත්. එක්ක ෆෝන් එක බෝ බින්දි එක්ක නැත්තම් එයා වෙන වැඩකින්දි අර තමන්ගේ තමන් වෙනුවෙන් මේ කතා පවත්වන්නේ. තමන්ගේ ප්‍රතිපත්ති හැර මොන හරි දෙයක් කියන්නේ. අරුගාන ඒවට ඇහුම්කන් දෙන තරම් නිහතමානිකමක් සජිත්ට නැහැ. මිනිස්සුන්ට ඇහුම්කන් දෙන තියා තමන්ගේ පක්ෂයට ඇහුම්කන් දෙන නැති මිනිහා. පක්ෂ සභාපති නමට හරි පොන්සේක. ඈ පොන්සේකගේ නිකමට අහලා නෙවෙයි අර හමුදාවේ හිට ප්‍රධානීක මේ දයාසඳගි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් ඒකාධිපති වීරුවක් තියෙන ඒ තරම් උද්දච්ච මිනිස්සු ඒගොල්ලෝ. එහෙම උද්දච්ච මිනිස්සු ඡන්ද දෙද්දි ඒ ඡන්ද දෙන එක්කෙනෙක්ගෙන් හරි මං අහනවා ඔයාලට නිකමට හරි බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද ඒ තරම් උද්දච්ච ඒ තරම් බලයෙන් හීනමානයෙන් පිරුණු මනස් තියෙන ඒ වගේ අසමගිය තියෙන මිනිස්සු මේ කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැති මිනිස්සු රටට මොනව හරි කරයි කියලා මොනවත් නොකරත් ඔයගලන්ට කරන්න පුළුවන් මොකද්ද ආය අවුරුදු පහකින් පරාද කරන්න පුළුවන් ඒ පරාද කරනත් ඒත් අවුරුදු පහක් ඉන්නේ පැය නේද? ඒ නිසා මම සමගි ජන බලවේගය කියන අසමගිය පිරිච්ච පක්ෂයේ අනුගාමිකයන්ට ඒකට ඡන්ද දෙන්න හිතන් ඉන්නනම් ඒ අයට ගෙන් මම කියනවා ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහන්න ඇයි අපි මේ ඡන්දේ දෙන්නේ? මෙච්චර කාලයක් ඔයගොල්ලෝ ඡන්දේ දුන්නේ මොනවා හරි රට කරයි කියලා බලාපොරොත්තු වෙන. මෙච්චර කාලයක් ඔයාලා දුන්න ඡන්දේ වැරද්ද නිසා තමයි අද එක වේලක්වත් හරියට කන්න බැරි තැනට දරුවෙකුට පොතක් පෑනක් අරන් දෙන්න බැරි තැනට රටපත් වෙලා තියෙනවා. ඒ ගැනවත් ඔයාලට කිසිම කල්පනාවක් නැත්නම්, ඒ ගැනවත් ඔයාලට කිසිම මතකයක් නැත්නම්, ඒව ගැන ඔයාලට හැඟීමක් නැත්නම්, මෙච්චර දේවල් වෙලත් බඩ පොත්ත පිට පොත්තට ඇවිලත් ඔයාලා පාඩම් ඉගෙන ගත්තේ නැත්නම්, කවදද ඔයාලා පාඩම් ඉගෙන ගන්නේ මේ ඡන්දේ සම්බන්ධයෙන්? ඒක නිසා ඡන්දේ පාවිච්චි කරද්දී ඊළඟට එන කුමන හොමතිවරණයක වේවා කරුණාකරලා කල්පනාකාරීව ඡන්දේ පාවිච්චි ගන්න කියනවා. මම කියන්නේ නෑ NPP එකටම දෙන්න කියලා. පුළුවන් නම් දෙන්න. කැමැති නම් දෙන්න. ඒ අතීතයේ කතන්දරවත් 88-89 කතාවක් අපි ඕනතරම් පෙන්눔 කරලා තියෙනවා. 88-89 ජයපේට මොකක්ද උනේ කියන එක නේද? ඒක හැමෝම දන්නව නිකන් කුවක්කමට කියන්න තියෙන අර හතුරුකමට කියන්න තියෙන වචන විදිහට ඒගොල්ලෝ ඒවට කිව්වට ඒ අයත් දන්නව 88-89 කතන්දරවල නිසා නෙවෙයි අද මේ හැමෝම බඩගින්න ඉන්නේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සු කරපු හානි නේද LTT එක ප්‍රභාකරන්ට වඩා වැරදි භයානකයි ලංකාවට රාජපක්ෂ පවුල කරපු හානි. නමුත් එතනදී රාජපක්ෂ පවුල විතරක් හුදකලා වෙන්න බෑ. හැම කෙනෙක්ම මේ දෙයකට වග කියන්න ඕන. විශේෂයෙන්ම දැන් මම කලින් වීඩියෝ එකක් කිව්වා හිරුනිකා ස්ටේජ් එකට නගින්න කලින් මයික් ටික ඉස්සරහා කිව්වා පොදු සතුරා රණල් වික්‍රමසිංහ රණිත රෙහි පෙළගැහුම් විපක්ෂය ඔක්කොම එකතු වෙන්න ඕන කියලා. විපක්ෂය කියනකො අනුර කුමාරලාගේ පක්ෂයේ තුන් දෙනා එතන ඇතුළත් ස්ටේජ් එකට නැග ගමන් රණිල් මතක නෑ පුතානෝ දැක්ක ගමන් මෙන්න යකෝ මේ ගෑණි පළුවේ අරිනවා මේ NPP එකේ. දැන් මේ නගින්න කලින් විපක්ෂ එකතු වෙලා රණිල් ලෙලුන් කියපු ගෑණි නැගකට පස්සේ රණිල් මතක නෑ මේ ගෑණි පහර ගහන්නේ කාටද? NPP එකට. ඉතින් මේක තමයි සමගිය. නමට සමගි ජනබලවේගය නේද? නමට සමගිය වුණාට කිසිම ආකාරයක සමගියක් නැති පක්ෂයක්. දැන් මේ මොහොතේ කියන දේ නේද මොහොත කරේ. ඒක මතක නෑ. හිතන්නකෝ එහෙම කට්ටියකට මම මේ පුන පුනා කියන්නේ ඒගොල්ලන්ට ඡන්දේ ලැබෙන නොලැබෙන එක වෙනම දෙයක්. අපිට ප්‍රශ්නයක් නැහැ විපක්ෂයට එන්න පුළුවන් වෙන පක්ෂයට එන්න පුළුවන් ආණ්ඩු පක්ෂයට එන්න පුළුවන්. නමුත් ඡන්දේ දෙන අයගෙන් මම අහනවා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා ඡන්දයක් දෙන්න මගේ අරමුණ මොකද්ද? ඇයි මම මේ ඡන්දේ දෙන්නේ? ඒගොල්ලන්ට සතු විඳින්නද මට අනාගතයක් හදාගන්නද මගේ දරුවන්ට අනාගතයක් හදාගන්නද? හැම කෙනෙක්ම ඡන්දේ දෙන්න තමන් සහ තමන්ගේ දරුවන් වෙනුවෙන් හැබැයි පෞද්ගලික ප්‍රපෝෂණය වෙනුවෙන් නෙවෙයි පොදු අරමුණක් වෙනුවෙන්.
මුළු රටම දියුණු වෙනවා නම් රටම ගොඩ එනවා නම් ඔයාලා හැමෝටම පෞද්ගලිකව එක එකගේ කුකුපස්ස යන්න ඕනේ නැහැ රස්සාවක් ගන්නවත් දරුවෝ යවන්න ඕනේ නැහැ රස්සාවක් ගන්න ඒ සියලු දේවල් රටෙන් සිද්ධ වෙනවා ජර්මනිය ඉතාලිය වගේ මේ අපි අවිලින් රටවල අපි දේශපාලුව පස්සේ ගිහිල්ලා නෙමෙයි මේ තරම් දියුණු වෙලා ජීවත් වෙන්නේ මේ රටට ඇවිල්ලා මේ රටවල වලට එන කෙනෙකුට පවා පිටරටින් එන කෙනෙකුට පවා මේ රටවල ඕනෑම තරම් තමන්ගේ දක්ෂතාවයෙන් ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න හොඳට ඉන්න පුළුවන් පරිසරයක් මේගොල්ලෝ හදලා තියෙනවා ලංකාවෙත් වෙන්න ඕනේ ඒක මිසක් එක එකගේ පුකුපස්සේ යෑම නෙවෙයි ඒ නිසා පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ඡන්ද දෙන එක මේ 2024 අවුරුද්දෙන් සහ මුලින්ම නතර කරන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලනවා අපි මේ ලෝකේ වටේ දැකලා තියෙනවා ලෝකේ රටවල් ඇවිදලා තියෙනවා මේ රටවල් වල මිනිස්සු දියුණු වෙලා තින්නේ ඒ වගේ මොංගල් ගති වලින් සමාජයේ මිදිච්ච නිසා සමාජයේ වතරපු නිසා ඒ නිසා මේ මන්ද බුද්ධිකත්වයෙන් මිදෙන්න විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ දිහා බලද්දී වල හිතන්න සමගි ජන බලවේගයේ කොමේ ජන බලවේගයේ ජනතාවත් සමගි නෑ හරියට බැලුවාම ඒ ස්ටේජ් එකේ ඉන්න උණු සමගි නෑ පක්ෂයනු සමගි නෑ ඒ වගේම විපක්ෂයක් විදිහට ගත්තාම ඒකත් සමගි නෑ කොයි තරමවත් තැනකවත් සමගියක් නෑ නමක් විතරයි ඉතින් නම් වලට විතරක් රවටෙන්න එපා ඒ නිසා හොඳින් කල්පනා කරලා මීළඟ ඡන්දමේ වකන්න අපි තව තවත් දිගටම වීඩියෝ කරලා ඔයාලට තේරුම් කර දෙන්නම් මේ අගාධයෙන් ගොඩ එන ක්‍රමය ඉතින් ඒවට අහුම්කන් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඔන්න සමගි ජන බලවේගය ගැන මුතර හිතන්න ආපහු දෙපාරක් ස්ටේජ් එකේ ප්‍රධානියෝ දෙන්නා අතරේ සමගියක් නැති පක්ෂයකට ඡන්දෙ දෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕගොල්ලෝ ආයිබෝන් හැමෝටම